2020ත් ඔබතුමා මිනිස්සු පාර්ලිමේන්තුවට ගේන්න ඕන ඇයි මාතලේ මිනිස්සු? ඔබතුමා මොනවද කරලා තියෙන මාතලේ? මම හිතන්නේ දේශපාලඥයන්ට දැක්ම. දේශපාලඥයන්ට කොහොමද මේ දිස්ත්‍රික්ක ගොඩනගන්නේ කියන ටාගට් එකක් වුණා. ඉලක්කයක් වුණා. මේ ඉලක්කය සපුරා ගන්න මම හිතනවා මාතලේ මම අභියෝග කරනවා ඕනම කෙනෙකුට මම ජනතාවට කියන්නෙත් ඒකයි. ඒ අභියෝග කරන්න පුළුවන් නම් මාතලේ දිස්ත්‍රික්කයේ හදන වැඩපිළිවෙළක් තියෙන ඕන කෙනෙක්ට තමන් ඡන්දය දෙන්න. හරි ඔබතුමාගේ වැඩපිළිවෙළ මොකද්ද? මගේ වැඩපිළිවෙළ තමයි මම දැනටමත් මාතලේ දිස්ත්‍රික්කයේ මම ව්‍යාපාරික පැත්තෙන් මම ශක්තිමත්. හේතුව මම දැනටම රාජ්‍ය ආයතන 12ක් මේ රටේ අත්තිවස්සේ වෙන විදේශ රටවලින් ගෙනන ආනයන භාණ්ඩ අපේ රටේ ශක්තිමත් කරලා අපි මේ මුදල් මේ පිටරට යන්නේ නැති වෙන්න දෙන්න අපි කර්මාන්තසාල 12ක් හරිගස්සලා දෙනවා. ඒ ඒ ඔබතුමා පුද්ගලෙක් විදිහට නෑ 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 ඒ තුලින් ඒකෙන් තමයි ඒ තුලින් අද මිනිස්සු ඒක තරුණ තරුණියන් 1700ක් 1400ක් රැකියා අවස්ථා ලැබිලා තියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මගේ ඊළඟ ඉලක්කය මම දැන්ටත් දැන් ස්කයි ඉන්ටර්නැෂනල් සමාගමත් එක්ක ගිවිසුම් ගහලා දෙනවා චීනේ ලංකාවේ තියෙන දේශීය ඖෂධ දෙකෙන් ලෝකයේ තියෙන දේශීය ඖෂධ වලින් ප්‍රධානම තැන සුර රටවල් තුන තමයි නේපාලී ඉන්දියාව ශ්‍රී ලංකාව. මේ දේශීය ඖෂධ අපි පරිවර්තනය කළ ටැබ්ලට් වලට කැප්සූල් වලට එහෙම නැත්නම් පවුඩර් වලට අපි මේක මාතලේ දිස්ත්‍රික්කයේ තුල සුවන් ඒ කියන්නේ කාන්තාවන් සෞභාග්‍ය ගැනීම වැඩසටහනක් දාලා 35,000 කාන්තාවන් සඳහා අපි මේ බෙදා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ තුලින් ගන්න එක පවුලකට සාමාන්‍යයෙන් මාසික රුපියල් 30,000කට අධික ප්‍රමාණයක් කොමාරිකා වගාව කොතලිඹුටි වගාව කරපිංචා ඊට ගොටුකොල ඊට සේ මුකුණු වෙන්න මෙවා සේරම අපි ටැබ්ලට් බවට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළා දේශීය ඖෂධ ලෝකෙට හඳුන්වා දෙනවා. ඒ කියන්නේ ඔබතුමා රැකියා උත්පාදනය කරලා තිනවා මාතලේ ජනතාව වෙනුවෙන් අනිවාර්යම කරලා තිනවා ඉදිරියටත් කරනවා. හොඳයි හොඳ දැක්මක්. ඒක තමයි එක්කල යුත්තේ.